CDK Merchant Commission එකට ලංකපේ කාඩ් ඇක්සෙප්ට් කරන්න. අදම මෙම බැංකුවක් අමතන්න. ඉතින් අපි විශේෂයෙන්ම දැවගෙන කතා කරනවා අපි කමිටුසෙම කතා කරන්නේ පුනර්ජනනීය දැව. පුනර්ජනනීය කිව්වම ඒකට හොඳම උදාහරණය තමයි ගිරිසීඩිය. ඒක වෙනත් ප්‍රශ්න ගොඩක් තියෙන නිසා. ඒක අර කෙටි කාලින කප්පාදු කිසිම ගහක් වවා ගත්තාන් පස්සේ කවුරු 50-60ක් වුණත් තියෙන ප්‍රශ්නයක් නැතු. ඉතින් ඒක දිහා කෙලින්ම බලලා අර මම පස්සපෙන් දැන්නම් අර දැන්ද පහුගිය දවස්වල අර ගල් තුනේ ලිප්පට වැඩි යහට ගිය මේ සම්ප්‍රදායික විදිහට පාවිච්චි කරන්න පුළුවන් ලිප් මත වුණා අර අනගිල් වගේ වගේ. ඒක පාවිච්චි කරත් එතකොට අපි හිතුවොත් එහෙම අර රුපියල් 70ක් 80ක් දෙනවා රුපියල් 10ක් කිව්වත් මිලදී ගත්තා වුණත් එතකොට යන්නේ වසරකට රුපියල් 6600යි. මොකද අර නූතන ලිප්වල කාර්යක්ෂමතාවය ඉතාම ඉහළයි. ගල් තුනේ ලිප් වගේ බැලුවාම දෙකින්ද ප්‍රමාණය අඩුයි. මම කියන්නේ අත්ත වශයෙන් කියනවා නම් ඒක කිසිම වේදමක් නොවෙන්න පුළුවන් අපේ විශාල ප්‍රතිශතයකට. මොකද අපේ වැටේ තියෙන මේ ඩිසිලකට් එක තියෙන ඒක ඇති. එතන ඉහට යන්න ඕන කමක් නැහැ. ඉතින් ඊළඟට දැන් අපේ තියෙනවානේ මේ ගෘහ ඒ කියන්නේ එක එක ස්තරවල තියෙනවානේ අපේ ගමේ ඉන්න ජනතාවගේ පොඩි යක් තියෙනවා. ඊළඟ තත්ත්වයේ නාගරික ජනතාව ඉන්නවා සාමාන්‍ය ගමගේ ගයක් තියෙන යන් ඊළඟට අපි දන්නවා මහල් නිවාස තියෙනවා. අපේ තුනටම හරියන විකල්ප අපේ දිය යුතුයි. මම කිව්වේ අර කෙලින්ම අර තමන්ගේ වත්තක් තියෙන කෙනා වවා ගන්න පුළුවන් කෙනාට එයාට බැඩි දුර යන්න ඕනේ අර අනකලිපක් ගත්තාම බොහොම කරදර නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ටිකක් අර දුම් වගේ ඒවා ටිකක් තියෙනවා ඒක කරන් දෙයක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට ඒ ජීවන රටාව හැටියට තමන්ගේ ගෙවල් වල හැටියට ප්‍රශ්නයක් නෑ. අපි පොඩි කුස්සියක් ඇතුලේ හිරවලා කරන්න දෙයක් නෙවෙයි. අපි අගුපිලේ හරි කොහේ හරි නැත්නම් පොඩි මඩුවක් හදාගෙන කරන්න පුළුවන්. ඉතින් බැලුවාන් පස්සේ මිලනේ අන්තිමට වැදෙන්නේ. කිසිම මිලක් නැතුව, වියදමක් නැතුව වැඩේ කරගන්නත් පුළුවන් වෙන කෙනෙක් මත යමෙන් නැතුව. ඊළඟ තත්ත්වය ආයෙත් බැලුවාන් පස්සේ ටිකක් ඊට වැඩිය සුද්ධ වෙන වැඩක් කරන්න ඕනේ කියලා අපිට හිතුණා. ඉතින් ඒ නිසා ළඟදී මම විශේෂයෙන් මේ ගැන අවධානය යොමු කරේ දැව අඟුරු. දැන් අපි මේ ප්‍රශ්න තියෙද්දි ලංකාවේ හොඳ වාසනාව කියන්නේ ඒ පැත්ත බලන මිනිස්සු ඉන්නවා. පහුගිය දවස්වල මම නොදැනුවත්වම නොයෙක් ජාතියේ මාදිලියේ උදුන් නිපදවන්න හුඟක් දෙනා යොමු වෙලා තිබුණා. හැබැයි ඒගොල්ලෝ හැමෝම ටාගට් කරේ ඒක බලාගෙන හිටියේ අඟුරු කියන්නේ පොල් කටු අඟුරු. ලංකාවේ තියෙන්නේ පොල් කටු අඟුරු තමයි. ඒ නිසා ඒගොල්ලෝ පොල් කටු අඟුරු දිහා තමයි බැලුවේ. වැරද්දක් නැහැ. හැබැයි ඒ පොල් කටු අඟුරු අන්තිම අධික මිලක් එක අතකේ. මම හිතන්නේ කිලෝග්‍රෑම් එකට 150ක් විතර වෙනවා. හැබැයි ඒකේ තවත් පැතිකඩක් තියෙනවා. ඔබ දන්නවානේ පොල් කටු අඟුරු තමයි අපේ ශක්තිය කාබන් නිෂ්පාදනයට පාවිච්චි කරන මූලික මූලද්‍රව්‍ය. ඉතින් ශක්තිය කාබන් කියන අපිට විශාල විදේශ විනිමයක් ලබා ගන්න දෙයක්. එහෙම නිසා පොල් කටු අඟුරු දහනය කළා පුච්චල දාන එක ජාතික අපරාධයක්. විකල්ප විකල්පයක් තියෙනවා. ඉතින් එම නිසා මම එකට එකඟ නෑ පොල් කඟුරු පාවිච්චි කරන්න. හැබැයි මම කරේ ඒ උඳුන්ම පාවිච්චි කළාට බැලුවා දැව ඇඟුරු පාවිච්චි කළොත් මම කිසිම ප්‍රශ්න නැතුව ගන්න පුළුවන්. එතකොට අපේ අර රැවුලයි ගඳ දෙකම බේරෙනවා. අර පොල් කටු අඟුරු ටික අපි යම් කිසි වහන ගෙදර තියෙන පොල් කටු ටික පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට සමත්යක් වශයෙන් ඒක යන්න ඕනේ ශක්තිය කාබන් නිෂ්පාදනය සඳහා. හැබැයි තමන්ගේ අවස්ථාවය පරිමහ ගන්න පුළුවන් දැව ඇඟුරු පාවිච්චි සඳහා. Are you a hotelier? Join us. Hotelshippo.com, your local booking partner.